best parenting බබාට හොඳම දේ මෝපියන්ට ගොඩක් අය අහන දෙයක් තමයි මගේ බබාට ලුණු ටිකක් දාලා කෑම දුන්නට කමක් නැද්ද බබා කන්නේ නැහැ ලුණු ටිකක් එකතු කළොත් නම් කයි මගේ බබා හොඳට කෑම කාපු බබෙක් අනේ දැන් ටික දවසකින් ඉඳන් කන්නේම නැහැ නේ තව කෙනෙක් අහලා තිබුණා බබාට පැණි දුන්නට කමක් නැද්ද බබාට මාස 8යි මේ හැමෝම වයස අවුරුද්දට අඩු බබාලා ඉන්න අම්මලා තාත්තලා මේ වගේ ගැටලු ඔබටත් තියෙන්න පුළුවන් ඉතින් මේ දේවල් වලට පිළිතුරු විද්‍යාත්මක හේතු සහිතව මේ වීඩියෝෙන් කතා කරමු ඉතින් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මේ විදිහට subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න බබාලගේ සෞඛ්‍ය ගැන අමතර ආහාර පටන් ගැනීම ගැන බබාලගේ බර හා වර්ධනය ගැන වෛද්‍ය කරුණු වගේම බබාට පෝෂණීය කෑම රෙසිපි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් සහ ගර්භණී මවුරන්ටත් වටිනාතරතුරු වෛද්‍යවරුන්ගෙන්ම දැනගන්න best parenting තුලින් ඔයාටත් පුළුවන් प्रधान हेतु एक වැඩිපුර ලුණු බබාගේ නොමේරු වකුගඩු වලට හානිකරයි දෙක පසුකාලීනව අදිරුධිර පීඩනය වගේ රෝගවලට හේතු වෙන්න පුළුවන් තුන ලුණු රස ඇති කෑම දරුවාට පුරුදු කරනවා ලුණු රස තියෙන කෑම පමණක් කෑමට අපි මේ දේවල් ටිකක් පැහැදිලි කරගනිමු පළමු කාරණේ බබාගේ නොමේරු වකුගඩු වලට වෙන හානිය අපි කාගේත් වකුගඩු හැදිලා තියෙන්නේ වෘක්කාණු කියන ඊටාම කුඩා ඒකක මිලියන ගණනක් එකතු වෙලා මේ හැම නාලියක්ම අපේ සිරුරට එකතු වෙන අපටම පෙරීමට ලක් කරලා ශරීරයෙන් ඉවත් කිරීමට දායක වෙනවා. අවුරුද්දට අඩු දරුවෙක් ගත්තම එයාගේ මේ වකුගඩු තවදුරටත් හැදෙමින් පවතිනවා. සෝඩියම් වගේ ලවණ වර්ග පෙරීමට ලක් කරන්න මේ පුංචි නොමේරු වකුගඩු වලට ටිකක් ලොකු වෙහෙසක් ගන්න සිදු වෙනවා. මේ කාලය තුල වකුගඩු වලට වැඩිපුර වෙහෙසක් ගන්න සිදු වුණොත්, ස්ට්‍රෙස් එක වැඩි වුණොත් මේ වැඩිමින් පවතින වකුගඩු වලට දරා ගන්න ටිකක් අමාරුයි. නැවත නිවැරදි කරන්න බැරි විදිහට හානි වීමේ අවදානමක් තියෙනවා. සමහර අම්මලාට ලුණු දෙන්න එපා කිව්වම මම දැනටමත් දීලා තියෙනවා කිසිම වකුගඩු අමාරුවක් හැදුනේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. නමුත් මේ හානිය අද හෙට ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. බබා වැඩිහිටියෙක් වෙලා වයස අවුරුදු 35 40 වෙනකොට තමයි ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙන්නේ. කුඩා කාලේ මේ වැඩිමින් පවතින වකුගඩු වලට යම්කිසි හානියක් වුණොත් පසු කාලීනව අදිරුධිර පීඩනය, දියවැඩියා, හෘද රෝග, වකුගඩු රෝග, ඔස්ටියෝපොරොසිස් වගේ රෝග හැදීමේ අවදානම ඉතාම වැඩි. බබාගේ කෑම හදන්න ලුණු එකතු කරන්න එපා නම් බබාට අවශ්‍ය වෙන සෝඩියම් ලැබෙන්නේ කොහොමද? ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලුණු ග්‍රෑම් එකක සාමාන්‍ය සෝඩියම් ග්‍රෑම් 0.04ක් අඩංගු වෙනවා. දරුවෙකුට දිනකට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය වයසට අනුව මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් අවුරුද්දක් වෙනතුරු දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය වෙන්නේ දිනකට සෝඩියම් ග්‍රෑම් 0.04ක ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රමාණය කොහොමද ලැබෙන්නේ කියන එක ඔයාට ප්‍රශ්නයක් එයි. ඒකන කිසිම සැකයක් තියාගන්න එපා. මාස 6කට අඩු දරුවෙක් නම් අනිවාර්යයෙන්ම මවගෙන් ලැබෙන මව්කිරි හෝ හෝමියුලාවලි මේ අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය බබාට ලැබෙනවා. මාස 6-12 අතර දරුවෙක් නම් මාස 6න් කෑම පටන් ගන්න නිසා අපි දෙන එළවලු පළතුරු වලින් අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය ලැබෙනවා. ඉතින් කිසිසේත්ම කෑම වලට අලුතින් ලුණු එක්කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අම්මලා කරන වැරැද්දක් තමයි බබා කන්නේ නැහැ කියලා ලුණු ටිකක් එකතු කරලා කෑම හදලා කපනවා. ඒ අලුත් ලුණු රසට බබා දවසක් දෙකක් හොඳට කනවා. අපේ දිවේ තියෙනවා මේ රස හඳුනා ගන්න රස සංවේදක ප්‍රතිග්‍රාහක. රසාංකුර කියලා ඔයාලා අහලා ඇති. මේව උත්තේජන දෙලා තමයි අපි කාටත් රස දැනෙන්නේ. ඉතින් බබා මේ රස හඳුනාගත්තට පස්සේ ඔයාට සිදු වෙනවා බබාට කැම ටික කවා ගන්න නම් හැමදාම ලුණු එකතු කරන්න. එහෙම නැති වුණොත් බබා කන්නේ නැහැ. මොකද ඉන්පස්සේ එයා හොයන්නේ අර ලුණු රසය. මෙතෙක් ලුණු රසක් නොදැන සිටි දරුවා ඒ රසෙම හොයන්න ගන්නවා. අපි වුණත් ලුණු නොදාපු කෑමකට වඩා ලුණු දාපු කෑමක් රස කර කර කනවා නේද? එතනදී තව දෙයක් කියන්න ඕනේ. දරුවාගේ රස සංවේදක ප්‍රතිග්‍රාහක පරිණත වෙමින් පවතින මේ කාලයේදී පැණි රස හා ලුණු රස නිරාවරණය වුවහොත් ඒවායේ සංවේදී බව අඩු වෙනවා. එතකොට ඒවා උත්තේජනය වෙන්න වැඩි සීනි සහ ලුණු රස සාන්ද්‍රණයක් අවශ්‍ය වෙන නිසා ඉදිරි කාලයේදී පාවිච්චි කරන ලුණු සහ සීනි වැඩිපුර අවශ්‍ය වෙනවා. අවුරුද්දට අඩු වයසේදී ලුණු හා සීනි ලබා දුන් දරුවන් අනිකුත් කෑම වලට දක්වන ප්‍රියතාවයේ අඩුවීමක් සිදු වෙනවා. මේ නිසා ඉදිරියේදී කෑම කවා ගැනීමත් ප්‍රශ්නයක් වේවි. මව්කිරි ප්‍රතික්ෂේප කරන්නත් මේක එක හේතුවක්.
लुणु सीनी गेन कथा करद्दी मेक नोकिया हिटियोत लुकु अडुवा लुणु एकतु करन्न एपा किव्वम कैम पिसिन विट एकतु करन लुणु विथराक नेमेयि सुपर मार्केट एकेन ओयाला गन्न बोहोमयक क्षणिक आहार बिस्कट सह पिसिनलद आहार वल बोहो विट अधिकव लुणु सह सीनी अडंगु वेनवा ඉතින් මේ දේවලුත් බබාගේ කෑමට අනුමත කරන්න බෑ. ගෙදර හදා ගන්න දෙයක්ම පමණක් දරුවන්ට පුළුවන් තරම් දෙන්න උත්සාහ ගන්න. මොකද අපි දන්නවා අපිට පාලනය කරන්න පුළුවන් අපි මොනවද බබාගේ කෑමකට එකතු කරන්න කියලා. බබාලට සීනි දීම ගැන, පැණි දීම ගැන තව බොහෝ දේවල් තියෙනවා කියන්න. අපි ඊළඟ වීඩියෝවේ මේ දේවල් ගැන කෑමේ රස කරන්න සෞඛ්‍ය ආරක්ෂිතව අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කතා කරමු. දෙවන වීඩියෝ එක පළ කරපු ගමන් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකට ලින්ක් එක එකතු කරන්නම්. ඉතින් සාරාංශයක් විදියට නැවත කිව්වොත් අවුරුද්දට අඩු දරුවන්ගේ කෑම වලට ලුණු එකතු කිරීමෙන් වළකින්න බබාට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය අපි දෙන මව්කිරි වලින් හෝ ෆෝමියුලා වලින් හෝ අමතර ආහාර වලින් ලැබෙනවා. වෙළඳපොලේ තියෙන කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, සකසන ලද ආහාර, බිස්කට් වර්ග දරුවන්ට දීමෙන් හැකියතා වළකින්න. ලුණු සීනි වල බලපෑම බබාට එන්නේ අද හෙට නොව වැඩිහිටි වයසට ගියාමයි. දරුවන්ට අනාගතේ බෝන වුණ රෝග හැදෙනවට අකමැති නම් ලුණු සීනි හැකියතරම් අඩු කරන්න. ඉතින් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මේ විදිහට subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න. Best parenting. ඔබට හොඳම දේ මෝපියන්ට.